ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළවෙනි 2020 තරගයේදී විශේෂ කැපිපෙන්න සිදුවීමක් නැතනම් විශේෂ සිද්ධියක් ඔබට දකින්නට ලැබෙන්නට ඇති නමුත් ඒ තරම්ම ඒ ගැර අවධානය යොමු වෙන්නටත් නැතුව ඇති කියලා මට හිතෙනවා මටත් මේක ගැන අවධානය යොමු වුණේ අපේ යාළුවෙක් නැතනම් අපේ හිතවතෙක් කමෙන්ට් එකක් දාලා තිනවා ප්‍රදීප් කියලා මට නම මතක එහෙමයි අලුතින් මේ කුසල් මෙන්ඩිස් අලුත් හිස් ආවරණ අලුත් පිටක් එහෙම නැත්නම් ඒකේ බ්‍රෑන්ඩ් එක ගැන මේ කතා කරන්නේ ඒ වගේ දේවල් ටිකක් පාවිච්චි කරලා තිනවා මේ තරගයේදී ඒක හොඳට ගියා කියලා කමෙන්ට් එකක් දාලා තිබ්බා එතකොටත් මම පොඩ්ඩක් ඇත්තටම අවසාන තරගාවලි කිහිපය සහ මේ තරගයේ ඔහු භාවිතා කරපු දේවල් පොඩ්ඩක් බැලුවා විශේෂයෙන්ම හෙඩ්ජර් එක නැත්නම් හිස් ආවරණ ඒ වගේම පිත්ත මේ දෙක ගත්තාම ඔහුට අලුත් බ්‍රෑන්ඩ් දෙකක් හම්බ වෙලා තිනවා පොඩි වෙනසකුත් ඔහුගේ පෙනෙන්නට තිබෙනවා කියලාත් පේන්න තිනවා ඒ කියන්නේ ඇපියරන්ස් එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගත්තාම මේ චරිත් අසලංක භාවිතා කරන ඒ ආරක්ෂිත උපකරණ වලට සමාන දේවල් ටිකක් තමයි දැන් කුසල් මෙන්ඩිස් නැත එකම බ්‍රෑන්ඩ් එකෙන් වෙන්නට පුළුවන් භාවිතා කරන්නේ එතකොට පිත්ත ගත්තාමත් ඒකත් දෙකම සමානයි කියලා මට ටිකක් පේනවා ඔබට මතක ඇති මේ හොඳට බැලුවා නම් පසුගිය තරගාවලිය ඇෆ්ගනිස්තාන තරගාවලිය ඒකෙදි කුසල් මෙන්ඩිස් භාවිතා කරපු බැට් එකේ කිසිම මේ ස්ටිකර් එකක් නැත්නම් වෙළඳ නාමයක් අපි දැක්කේ නැහැ ඒකට ඇත්තටම සමාජ මාධ්‍යවල එක එක විහිළු කතා දාලා තිබ්බ කුසල් මෙන්ඩිස්ගේ බැට් එකට ස්පොන්සර් කරන්න එන්න කියලා ඔය කේක මීම් මෙහෙමත් හැදිලා තිබ්බා. ඉතින් ඒ වගේ තත්වයක් තමයි තිබ්බේ. ඊට පස්සේ ඊට කලින් තරගාවලිය ගත්තාම වෙන බ්‍රෑන්ඩ් එකක් තිබ්බේ. එතකොට හිස් ආවරණ වෙනස්. ඒ ඔක්කොම කොහොම හරි මේ තරගාවලියේ ඉඳලා චුට්ටක් වෙනස් වෙලා තියෙනවා කියලා තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ. ඉතින් ඒ පැහැදිලි වෙනස ඔබට ඡායාරූප වලින් දැක ගන්නට පුළුවන්. චරිත් අසලංකගේ ඇපියරන්ස් එකට සමාන දේවල් ටිකක් තමයි දැන් කුසල් මෙන්ඩිසුත් භාවිතා කරන්න කියන එක අපිට සාමාන්‍යයෙන් බැලු බැල්මට පේන්න තියෙනවා. ඉතින් මේ විශේෂම මම කතා කරන්නේ හිස් ආවරණයේ සාපිත්ත ගැන අනිත් ඒවා ඉතින් අපිට ඉච්චරම ලොකුවට පේන්නේ නැහැ. මේ දෙක ඇත්තටම අපිට හොඳට පේන දෙකක් නිසා තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේම කුසල් මෙන්ඩිස් ගැන කතා කරද්දී මේ බංග්ලාදේශයේදී ඉතාමත් හොඳින් ලකුණු ලබාගත් ක්‍රීඩකෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඒක කියන්නට ඕනේ. මේ සිල්හෙට් ක්‍රීඩාංගණයේ අවසාන වරට පැවැත්වෙච්ච තරගයේත් ඔහු ලකුණු 70ක් ලබාගෙන තියෙනවා තරගයේ වීරයා බවට පත් වෙලා තියෙනවා තරගයේ ජයග්‍රහණය කරලා තියෙනවා මේ තරගයේදීත් අරු ශතකයක් ලබා ගත්තා ඒ වගේම ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විදිහට තමගේ මවුභූමියෙන් එළියේදී 2020 අරු ශතක 10ක් ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වෙනවා ඒ වගේම කඩුරු රැකින පිතිකරුවෙක් විදිහට කුමාර් සංගක්කාර සමාන කරන්නට ඔහු සමත් වෙනවා අරු ශතක 8 බැගින් ලබාගෙන සංගත් 8යි කුසල් මෙන්ඩිසුත් 8යි විදිහට ඒ වගේම බංග්ලාදේශය තුලදී පිටපිට ලබාගත් තුන්වන අර්ධ ශතකයේ බවටත් මේකපත් වෙනවා. ඔන්න ඔය වගේ කරුණු කාරණා ගොඩක් එක්ක තමයි කුසල් මෙන්ඩිස් ඇත්තටම මේ තරගයේදී පසුගිය තරගාවලිවලදී තිබ්බ ලකුණු අතර නොසිටීම යාන්තම් ආවරණය කරගන්නට හැකියාව ලැබුණේ. ඒක විශේෂයෙන්ම කියන්නට ඕනේ. ඉතින් නරක වෙලාවට අපි නරකයි කියලා කියන්නටත් ඕනේ. ඉතින් හොඳ වෙලාවට හොඳයි කියලා කියන්නටත් ඕනේ. හැබැයි කුසල් මෙන්ඩිස් තරම් සෑහෙන අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික මෑතකාලීන ක්‍රීඩකයන් එක්ක සංසන්දනය කරපුවාම ලැබිලා තියෙනවා කියන එකත් අමතරව කියන්න ඕනේ. නැත්නම් අදම ප්‍රේක්ෂකයන් මෙතෙන්දී සමහරක් විට මට බනින්නට ඉඩ තිබෙනවා ඒක නොකිව්වොත්. ඒකමයි මම කිව්වේ. මොකද අපේ ප්‍රේක්ෂකයන්ගේ මතයක් තියෙනවා දිගින් දිගටම අවස්ථා ලබා දෙන ක්‍රීඩකෙක් තමයි කුසල් මෙන්ඩිස් කියලා. ඉතින් මම හැමදාම කියන්නේ යම් ක්‍රීඩකෙක්ට එහෙම දිගින් දිගටම අවස්ථාව දෙනවා නම් තමා දැනගන්න ඕනි වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරලා මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන උපරිම ඒ කියන්නේ 100%ක් නෙමෙයි 100,000කින් විතර හොඳ ක්‍රීඩකෙක් බවට පත් වෙන. මොකද ඔහුට අනිවාර්යෙන් අවස්ථාව ලැබෙනවා නම් අය බය වෙන්න දෙයක් නැහැ. මානසික පීඩනයක් නැහැ. ඔහුට තියෙන්නේ ඔහුගේ රාජකාරී ඉෂ්ට කිරීමට පමණයි. ඒතර ඒ රාජකාරිය වෙනුවෙන් දිවාරෑ නොබලා වෙහෙසෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. හොඳම උදාහරණය තමයි සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර. ඔහු පුහුණු වීම තුලින්ම තමයි ඔහු ලෝකයේ ලෙජන්ඩ් කෙනෙක් බවට පත් උනේ. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට එන කාලයේදී ඒ තරම්ම සාර්ථක ක්‍රීඩකයෙක් නෙමෙයි කලබල ක්‍රීඩකයෙක්. හැබැයි ඔහු පුහුණු වීම තුලින් සෑහෙන දේවල් ටිකක් ඔහුගේ තාක්ෂණය, ඔහුගේ පිතිකරණය, ඒ වගේම ඔහුගේ බුද්ධිය, ක්‍රිකට් බුද්ධිය, සංයමය, ඒ ඔක්කොම ඔහු හදාගත්ත ඉතාමත් ආදර්ශමත් ක්‍රීඩකයෙක් කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනි. ඔහුගේ අපි ක්‍රිකට් ජීවිත කතාව බැලුවොත් එහෙම ඔහුගේ පොත් කියවීමේ පටන් ඒ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු ඉගෙන ගත්ත දේවල් ඔහුගේ ජීවිත කතාවේ තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් සම්බන්ධ නැත්නම් ක්‍රිකට් හැදුනේ කොහොමද, මේ
ඉහළ පැලැන්ති ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මොකද්ද කියන එක ඔහු සම්පූර්ණයෙන්ම පොත්වල ඉඳලා කියවලා නැත්නම් ඔහුගේ පියා තමයි ඒකට මාර්ගය කපලා තියෙන්නේ. ඒ බුද්ධිය අරගෙන එතනින් ඉස්සරහට ආපු ක්‍රීඩකයෙක් නිසා ඉතින් Tamanta අවස්ථාව දිගින් දිගටම ලැබෙනවා නම් සාර්ථක වෙන්න මොකක් හරි උපක්‍රමයක් භාවිතා කරන්න ටෝනි ක්‍රීඩකෙක්. ඉතින් ඔහු ඒ මානසික පීඩණයෙන් ඔහු නිදහස් වෙලා ඉවරයි ඔහුගේ තන අහිමි වෙනවා කියලා එහෙම ප්‍රශ්නයක් ක්‍රීඩකෙක්ට නැත්තම්. ඉතින් ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඉතින් ඒ නිසා කුසල් මෙන්ඩිස් කොහොම හරි පන්දු 36 දී ලකුණු 59ක් ලබා ගත්තා 6-3-4-6 වේගය 163ක් විදිහට. ඉතින් ඒක තමයි ශ්‍රී ලංකා ඉනිමේ වේගවත්ම අර්ධශතකය බවට පත්වන්නේ. චරිත් අසලංක නම් 21-44ක් ලබා ගත්ත නිසා 209යි වේගයේ අර්ධශතකයක් ලබා ගත්තේ නැහැ. සදීර 61ක් ලබා ගත්තේ. ඒ වගේම තව කාරණයක් තියෙනවා. දැන් ගොඩක් අපේ ප්‍රේක්ෂකයෝ කතා කරන කාරණයක් තමයි අපි ජයග්‍රහණය කරේ පුංචි ලකුණු 3කින්. හැබැයි අපි දන්නවා මතීශ පතිරණ වයිට් පන්දු කීයක් යවුවද කියලා. සාමාන්‍යයෙන් වයිට් පන්දු 9ක් විතර යවුවා. විතර නෙමෙයි 9ක් යවුවා. එතකොට මේ වයිට් පන්දු 9නුත් ඔබ දන්නවා වයිට් පන්දු 4-5කට වැඩි වයිට් පන්දු සෑහෙන ඈතින් ගිය වයිට් පන්දු. ඒ කියන්නේ ඒවා ඩබල් වයිට් පන්දු. එතකොට ඒවා ගොඩක් වෙලාවට 4 සීමාවට යන්න තිබ්බ අවස්ථාව සෑහෙන වැඩි. හැබැයි කුසල් මෙන්ඩිස් පැනලා අත දිගහැරලා ඉල්ලහැට ඇදෙන්න අත දිගහැරලා අල්ලපු අවස්ථාව අපි කිහිපයක්ම දැක්කා. ඉතින් ප්‍රේක්ෂකෝ කියන්නේ තර්කයේ බවට පත්වන්නේ එතනින් එකක් හරි අපට අතහැරුණා නම්, ඇත්ත කතාව එතනින් එකක් හරි අපට අතහැරුණා නම් අපි අනිවාර්යෙන් මේ තරගේ පරාදයි. මොකද වයිඩ් එකක් 4 සීමාවට ගිහිල්ලා තිබ්බනම් අපි අනිවාර්යෙන්ම මේ තරගේ පරාදයි. ලකුණු 3කින් තමයි අපි ජයග්‍රහණය කරේ. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ කඩුරු රැකීම සම්බන්ධයෙන් අපේ ප්‍රේක්ෂකයෝ විශේෂම මතීශ පතිරණගේ ඒ ඩබල් වයිඩ් පන්දු අල්ලා ගැනීම සම්බන්ධයෙන් කතා කරනවා. ඒ ටික අල්ලා නොගත්තා නම් අපිට ජයග්‍රහණය නැති වෙනවා කියන එක. ඒකත් ඇත්තටම හොඳ පොයින්ට් එකක්. නැතනම් ඒක හොඳ මතු කිරීමක් විදිහට මටත් සලකන්නට පුළුවන්. ඒ අදහසත් ඇත්තටම අපේ හිතවතුන් කමෙන්ට් වල දාලා තිනවා දැකලා තමයි මටත් ඒක පොයින්ට් අවුට් උනේ. නැත්නම් කැපි වෙන කාරණයක් බවට මටත් ඒක මතකයට ආවේ. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ ගත්තොත් එහෙම අපේ හිතවත් ප්‍රේක්ෂකයන් මගේ නාලිකාවේ දාන කමෙන්ට් එක බලලා ඒ අදහස් එක්ක එකතු කරලා තමයි මේ වීඩියෝ ක්‍රේ කියන එක කියන්නට ඕනේ. ඉතින් මම හැමදාමත් කියනවා ඔබ තමයි අංකයක, ඔබේ අදහස් යෝජනා හැම දෙයක්ම මම හැම වෙලාවෙම බලනවා. ඉතින් කියන්නට ඕනි අර සමහරුන් සමහර දේවල් බාගෙට අල්ලගෙන බැන අඬ ගහනවා සහ ඔය රෝන් යන පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් ඉතාම සුළු පිරිසක්. ඉතින් ඔවුන් එක්ක තර්ක කරන්න වාද කරන්න ඇත්තටම මට කාලයක් නැහැ. හැබැයි බහුතරයක් 95%ක්ම මේකත් එක්කම ඉන්න, මාත් එක්කම සිටින, මේ නාලිකාත් එක්ක සිටින, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක සිටින, අනිත් ක්‍රිකට් නාලිකා එක්කත් සිටින අපේ මේ ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ කොටසක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ අදහස් උදහස් සහ අපි මේ එක කමියුනිටි එකක් විදිහට මේ වැඩේ කරගෙන ගියොත් ඇත්තටම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විදිහට අපිට සෑහෙන දෙයක් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙනොත්, ක්‍රිකට් ශ්‍රේෂ්ඨය වෙනුවෙනොත් කරන්නට පුළුවන් කියන එක අනිවාර්යෙන්ම කියන්නට ඕන. ඒ වගේම ඔය අපි තමයි සියල්ලටම ඉහලින් ඉන්නේ, නැත්නම් අපිට ඕන දෙයක් කරන්නට පුළුවන් කියලා හිතන සමහර ක්‍රිකට් බලධාරීන්ට දන්වන්න මේ අපේ ප්‍රේක්ෂකයන්ගේ අදහස් උදහසුත් ඉතාම වැදගත් වෙනවා. අපි පහුගිය කාලේදී අපි මේ වගේ දේවල් දැක්කා. ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රතික්ෂේප කිරීම නිසා ඔය ක්‍රිකට් බලධාරීන්ට අඩියක් පස්සට ගන්නට වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ගත්තාම මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂක සමාජය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් සෑහෙන දෙයක් කරන්නට පුළුවන් කියන එක මම අත්දැකීමෙන්ම දන්නවා කියන එකත් අනිවාර්යයෙන්ම මෙතනදී කියන්නට ඕන. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.